ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් මාවතගම දී පැවැත්වුණා. මේ සඳහා සමගි ජන සන්ධානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජාතික ජන බලවේගයේ කණ්ඩායම මේ දවස්වල කියනවා ඔවුන්ට හැකියාවක් තියෙනවා කියලා ලංකාව විසින් කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අලුතෙන් පටන් අරගෙන මේ වැඩේ ඉදිරියට අරගෙන යන්න. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික දේවල් දන්නේ නැති කණ්ඩායමක්ද විශ්වාස කරන්නේ ඔවුන්ට පුළුවන් කියලා මේ තියෙන වැඩපිළිවෙලට විකල්ප වැඩකිවිලක් ඉදිරිපත් කරන්න කියලා. මූල්‍ය වෙළඳපොළ සමග කිසිම සම්බන්ධයක් තිබිත් නැති කණ්ඩායමක් ඇවිල්ලා මේ යන වැඩපිළිවෙල අවුල් කරගත්තොත් 2022 රට වැටිච්ච තැනට වඩා නරක තැනකට මේ රට වැටෙනවා කියලා. ඊළඟට දැන් ගීත කුමාරසිංහ මැතිණිය කල්පනා කරුවා මෙතන හිටියොත් අපිට අපත් නැහැ ඒ නිසා දිනන මිනිහෙක් ගාවට යන්න ඕනේ කියලා. දැන් මෙතන මොකදලා තියෙන්නේ? මෙතන අපිත් ඉන්නවා, මිනිස්සු ඉන්නවා, දසදහස් ගණනක්. සජිත් ප්‍රේමදාස මහත්තයව ජයග්‍රහණය කරන්න. අනුරසානායක සහෝදරයා, මේ දවස්වල මට සහෝදරයෙක් කතා කරලා කිව්වා ඉන්දියාවෙන් කට්ටණි වගේක් ඇවිල්ලා ඉඳලා තිනවා අපේ ওই තරම් කරන නායකයෙකුට දවස් දෙකක් යාගයක් කරලා තිනවා. මං නම කියන්නේ නැහැ, මෙතන නම කිව්වමත් ප්‍රශ්නයක්. එයාගේ ගෙදර ඒ දවස් දෙකම යාගය කරලා අවසාන ඉවරුනාම අපේ නායක හඳුරන්නේ පොල් ගෙඩියක් අරන් ගහලා පූසාරිය කිව්වලු වැඩේ හරියන්නේ නැහැ බඩු බනිස් පරාදායි අනුර පරාදායි. මේ රටේම සියලු ජනතාව ඉල්ලන ජාති ආගම් ભેද කුල මල මේ සියල්ල ඉවත දාලා ඉල්ලන ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක මමයි තමයි සතුටෙන් මතක් කරනවා. මම ඔබට කියනවා 21 වෙනිදාට මුළු රටම ජයග්‍රහයව ලක්ෂ 80කට වඩා අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට දුරකතනෙට අපි ඡන්ද දීලා ජනාධිපතිර හැටියට පත් කරගමු කියලා ආදරෙන් ඉල්ලා සිටින්. මට මේ ඊයේ පෙරදා කියනවා හාඳුරේ අපේ ගෙවල් වලට ආවේ නැහැ මේ කැන්වසින් කරන්න. මම කියනවා මේ අය බොහොම මහන්සි වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපේ ගෙදර අරයාවේ නැහැ, මෙයාවේ නැහැ, අපිට කතා කරේ නැහැ. ලංකාවේ පළවෙනි විහාරස්ථානයේ හාමුදුරුව මං කියනවා වැඩ කරන්න මේ මිනිහා ඉස්සලා පුටුවේ වාඩි කරන්න එපෙයි. බලය ලබා දෙන්න ඕනේ. JVP එකට මාලිමාව කියන යන්ත්‍රේ කවුද ලබා දුන්නේ කියලා දන්නවද? මොකද අර 88 89 ලයිට් නෑ, මොකුත් නැතුව එච්චහම මාලිමාව තියාගෙන තමයි එයාලා ගිහිල් දිසා හොයාගෙන ගිහිල්ලා මරලා තියෙන්නේ. ෆැක්ටරි ගිනි තියලා තින්නේ, බැංකු කඩලා තියෙන්නේ. රෙදි මහාන කොට අපේ කෙල්ලන්ට කොල්ලන්ට මොනවද කිව්වේ? සුද්ධියන්ට ජංගි මහානවා කිව්වා. ඒ කාලේ ජංගි ටිකක් තියාගෙන සුනිල් හඳුන්නේ තිලා දැන් ඔක්කොම ජංගි හිල් වෙලාලු. ඒ හින්දා ජංගියක් ගන්න බැරි මිනිස්සුන්ට මේ රට බාර දෙනවද නැද්ද කියන එක ලංකාවේ මිනිස්සු තීරණය කළා. හමාරයි සජිත් ප්‍රේමදාස අපේ බලාපොරොත්තු ඉෂ්ට කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. මුළු රටම එකට එකතු වෙලා සිටිනවා. සාමාන්‍ය ජනතාවට සලකන, පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිහා රකින පුංචි මිනිස්සයාගේ රජයක්. ඒ රජය බිහි කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. නැවතත්වරක් මේ රටේ ග්‍රාමීය ජනතාවට, නාගරික ජනතාවට, වතු ප්‍රජේෂවල ප්‍රජාවට ගෙවල් හදන ගම්මුදා යුගය අපි බිහි කරනවා. ඒවට කැමති නැහැ. අපි පුළුල් කරලා තවත් ආයෝජක රසක් ගෙනෙනවා පමණක් නෙමෙයි, පළවෙනි වටයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14ට නිෂ්පාදන කර්මාන්ත ශාලා 14ක් ආරම්භ කරනවා පළවෙනි වටයට. දෙවෙනි වටයට කුරුණෑගල ආසනෙ තිබෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 30ටම නිෂ්පාදන කර්මාන්ත ශාලා 30ක් ආරම්භ කරලා විරකියාවෙන් පෙළෙන තරුණ පරපුරට ගමේම ඉඳගෙන රැකියාව කිරීමේ අවස්ථාව අපි නිර්මාණය කරනවා කියන එක අපි ඔබ සිරු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. මේ අපේක්ෂකයන්ගෙන් ඔබ දුකට පත් වෙනකොට, ඔබට අසහනයක් සිද්ධ වෙනකොට, ඔබට අසාධාරණයක් සිද්ධ වෙනකොට, ඔබගේ ප්‍රශ්නවලට උත්තරයක් සපයයි, විසඳුමක් සපයයි, සංවර්ධනයක් කරයි, වැඩක් කරයි කියලා කාගේ නම ඇහෙනකොටද ඔබට දැනෙන්නේ මේ අපේ මිනිස්සයා? වගකීමෙන් ප්‍රකාශ කරනවා 21 වෙනිදාට ඔබ ලබා දෙන ජනවරම තුල මේ රටේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය බිහි කරලා මේ රටේ ලක්ෂ 220ටම ශක්තිය ලබා දෙන යුගය බිහි කරන්නට ඔබගේ හයිය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් ජය වේවා.